Welcome to bed. Gaming premiere කියලා ඉතින් ඔන්න සුපිරිම වීඩියෝ එකක් අද ගෙනල්ලා තින මේ වීඩියෝ එක බලන ඔයාලට ඉතින් සුපිරියටම ඔලු බලන්න පුළුවන් මේ විදියට හෙඩ්සෙට් ගන්න පුළුවන් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන සුපිරිම DPI settings file එක. මේ වීඩියෝ එක බැලුවා කියන්නේ ඉතින් ඔයාලටත් පුළුවන් අද ඉඳන් සුපිරියටම හෙඩ්සෙට් ගන්න pro කෙනෙක් වගේ හෙඩ්සෙට් ගන්න හැකික් වගේ නෙමෙයි pro කෙනෙක් වගේ හෙඩ්සෙට් ගන්න පුළුවන් ඉතින් සුපිරිම DPI file එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ මේක aimbot file එකක්වත් panel එකක්වත් hack එකක්වත් නෙවෙයි. ඔන්න ඒක මුලින්ම කිව්ව ඒක නිසා ඔයාලගේ account වලට මොකුත් වෙන්නේ නැහැ. ඉතින් 100ට ලක්ෂයක් ෂුවර් මොකුත්ම වෙන්නේ නැහැ. කවුරු හරි මේ වීඩියෝ එකට බොරුවට comment එකක් එහෙම දැම්මොත් ඒක ගණන් ගන්න එපා. ඉතින් මම මේ වගේ ලොකු account එකකට මේක ban දිනව නම් මම දාන්නෙත් නැහැ. ban දින්න විදියක් නැහැ. ඉතින් ban දින්නේ කොහොමද ඉතින් DPI ඒ වගේම සෙටින්ග්ස් වෙනස් කරා කියලා එහෙම ගේම් එක බෑන් දුන්නේ නැහැ. කනිකරම ඔයාලගේ ෆෝන් එකේ වෙනස් කරන්න බැරි සෙටින්ග්ස් ටිකක් තමයි මම මේකෙන් වෙනස් කරලා දෙන්නේ. කියන්නේ ගේම් එකේ වෙනස් කරන්න බැරි සෙටින්ග්ස් ටිකක් ෂොට් වගේ මේ විදිහට වෙනස් කරලා තමයි මේ ෆයිල් එක දාලා තියෙන්නේ. හරිද? එතකොට ඉතින් ඔයාලා බය වෙන්න එපා. ඔයාලගේ account එකේ මොකුත් දෙයි කියලා එහෙම මම මෙච්චර මේ කියන්නේ නැහැ. එහෙම මොකක් හරි වෙනවා නම් මම ඒ ගැන කතා කරන්නේ නැහැ. හරිද? ඉතින් මම ඒ ගැන මෙච්චර කතා කරන්නේ එහෙම මොකුත් කියන්නේ නැති හින්දා. ඉතින් මට ඔයාලගේ account පිළිබඳව 100ක ලක්ෂයක් වෙනත් බලපෑම ගන්න පුළුවන්. හරිද? මම live එකක් උනත් ඇවිල්ලා මේක දාලා සෙල්ලම් කරලා පෙන්නනවා. ඉතින් ලොකු account එකක් උනත් මගේ ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඔන්න ඒක කිව්වා මේ video එකේ නම් කිව්වා. ඉතින් ඒක නිසා මේක ඔයාලට try කරලා බලන්න. ඔයාලටත් ඉතින් head වැදිනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එකේ යටින්. ඉතින් ආ මේක නම් සුපිරියෙන් වඩා ඊ හරි මොකක් හරි ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිත් කට්ටියත් try කරලා බලන්න. ඉතින් මේක හැක් එකක් නෙවෙයි. ඔන්න ඒක කිව්වා මේක තනි කරන DPI ෆයිල් එක. ඉතින් ඔයාලා මේක try කරනවා නම් DPI 720 හෝ නැත්නම් 630 හරි 530 හරි දාගන්න. ඊට පස්සේ ජෙනරල් එක එහෙම මේ විදියට හදා ගන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලගේ aim button එක මෙන්න මේ විදියට දාගන්න. දැන් fire button එක ඊට පස්සේ ඔයාලා ෆෝන් එකේ තියෙන මෙන්න මේ settings ටික හදා ගන්න ඕනේ. මම මේ settings ටික එකකින් කියන්නේ නැහැ. මම මේක record කරන්නේ මේක හදලා ඉවර වෙලා නිසා. ඔයාලා මේකේ තියෙන විදියට බලලා වීඩියෝ එක YouTube එකෙන් flow කරලා හරි කොහොම හරි බලලා ඔයාලා මේ ටික හදා ගන්න. එතකොට ෆයිල් දාන විදිය මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනි මගේ channel එකේ මෙච්චර කාලයක් හිටපු කෙනෙක්ට. ඒ වගේම new android version වලට ෆයිල් දාන්න බෑ කියලා සමහර කට්ටිය කියලා තියෙනවා. එහෙම නැහැ. ඉතින් iset arch app එක අරගෙන ඒකට access දෙන්න. එතකොට ඔයාලට ෆයිල් දාගන්න පුළුවන්. ඉතින් new android version වලට ඉතින් මේවා download කරලා එහෙම scene එකකුත් තියෙනවා. ඒ වගේම මගේ මේ ෆයිල් එක දානකොට උඹලා කලින් download කරපු ෆයිල් එහෙම දාගන්න එපා. එහෙම දාගත්තොත් එහෙම account එක left වෙයි. මොකද මේ වෙනෙයුන්ගේ ෆයිල් මන් දන්නේ නැහැ නේ. උඹලා මගේ කියලා හිතලා වෙනෙයුන්ගේ ෆයිල් එහෙමම මේ දාලා දැම්මොත් ඉතින් ඉවරයි. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකේ password එකක් දාලා ෆයිල් එක මම මේ වෙන මගේ විදිහටම හදලා තියෙන්නේ. ඒක නිසා ඔයාලා ඒ password එකක් බලාගෙන හරියටම ඉතින් ෆයිල් එක දාගන්න දාලා try කරලා බලන්න. එන ඉතින් මේකෙන් ඔයාලට හරි ගියේ නැත්තම් ඉතින් channel එකත් එක්කම settle ඉන්න මීට වැඩිය සව ඒවා දානවා කියලා ඔයාලා දන්නා ඉතින්. ඉතින් ඒකක් හරි ඔයාලට හරියයි. ඉතින් ඊට පස්සේ දිගටම සෙට් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔයාලට දිගටම හෙඩ්ෂොට් ගහන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරලා තියෙනවා කියන්නේ උඹලට දිගටම හෙඩ්ෂොට් ගහන්න පුළුවන්. හරිද? එහෙනම් ඉතින් අදට කැපෙනවා channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.